දූෂණය වංචාව නාස්ති අක්‍රමිකතා සහකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශන් ටෙලිවැකිය දැන් ඊයේ අIMF ියෝජනා සම්මත වුණ අනේද. එනිසා අද ටෙලිවැකිය අF පදනම් කරගෙන ලියන්ට ඕනි කෙලා තීන්දු කලා. IMF මේ නය සහනය හිමි වුවත්න් මේ වසරේදිත් මෙරට ආර්ථික වර්ධන වේගය තවත් සංකෝචනය වෙන කියලා බ්ල Bloomම්බර්ග් ආර්ථික ශේෂසයක්කින් පෙන්බල දෙෙනවා. දැන්ම ්ල Bloomම්බර්ග් කියන්නන්නේ ඔය එ දහස ස අසුවකේදි විතර ආරම්භ කල ගෝලීිය ආර්ථික දත්ත විශ්ලේෂණය කරන වර්තමානය තියන ප්‍රමුඛතම ආයතනයයක් දැන් අF යෝජන ඒ පාර්ලිමෙන්න්තුදි සම්ම වුණනෙ. පක්ෂව චන්ද එකසේ විසක්හ විපක්ෂවචන්ද විෂි පහක් ලැබුණ. යනුව වැඩි චන්ද අනු පහකින් IF ෆියෝජනා සම්බත වුණා මේ IMF එකට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ලංකා කම්කරු කොග්‍රසේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂව චන්දය භාවිත කලා. ැඒ මේ සමගිජන බලවේගේ ලැයිස්තුවෙන් ඔය මෑතකදි පාර්ලිමේන්තුවට ආපු H. ෆෞසින් Iම ෆියෝජනාවලට පක්ෂව ඡන්දේදීම විශේෂයෙන්ම කැපී පෙනුුණා. එ වගේ මයි දැනට විපක්ෂි අසුන්ගෙනසිටින ජෝන් සැනවිරත්න අන්්‍රපේදර්ශන යාාපා ප්‍රියංකර ජයරත්න දුමින්ද දිසානායක සුදර්ශනී ප්‍රනාාන්දුපුල්ලේ නිමල් ලංසා මේ කියන අයතුන් IF එකට පක්ෂව. න්දේ ලබා දුන්න එකත් කැපී පෙනෙන ලක්්‍රණයක්. එගලු ඉන්න විපක්ෂයේ. දලස් අලහප පෙරම නියෝජනය කරන නිදහස් ජනතා සභහාව උත්තර ලංකා සභාගේ ජාතික ජනබලවේගේ ඇතුළු කන්ඩෑම ගියවසුමට විරුද්ධව ඡන්දය දුන්නා. මෙ චන්දේ විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධහන විපක්ෂය වන සමගි ජනබලවේගේ සහ දෙමළ ජාතික සන්දහනයේ ඇතුළුව මන්ත්‍රීවරුන් හැත්තෑ නම දෙනකු සභාවේ හිටියෙන් නෑ. ැෙ න ත් යිෙන්ම ියජන අවස්ථාවති ජනාධිපති රනිීල් කල කතාවන් අපේ රටේ නයබර මොන තරම්ද කියලා යලියලි තහවරුුණා නේද. ්‍රී ලංකායි මුල නෑය ප්‍රමාණය එමරිකන් ඩොලර් බිියන අසූතුනයි දසමය. ඒක විදේශනෑ එමරිකන් ඩොර් ිියන හතලිසකයි දසම. දේශයන එමරිකන් ඩොලර්ඩ බිියන හතලිස් දෙකයි සම්පූර්නයෙන් බිලියන අසූතු නයි දසමහයි. මේ වන්න විට අගවන්න පැවැති සමස්ථ නයතගේද දේශය නිෂ්පාදධනය ප්‍රතිශතයක් ලෙස එකය විසි අටට පත් වෙලා තිබුණ මේ වන විට අපේරටේ දෙෙස් විදෙස් නය බර දල දේශය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ගත්තෝතුන් සීට එකසේ විසි අටක් බව තමයි චනාධි ප්‍රතිවරයා පාර්ලිමේන්තුදි ප්‍රකාශ කළේ. දෙදස් දහනමේදී ඔය විධ බදවර්ග විශෂ. ල ලෙස හිතුවමත්තේ කප්පාදුකර දැමීම නිසාත් ඔයි රාජ්‍ය ආදායම සියයට හතරකින් විතර පහළ වැටන බව ජනාධිපතිවරයා පාලිමේන්තවෙදි පෙන්වාදුන් අනේද අපි දෙදහස් දහනමේ අගභාගේදී අපේ බදුකපාහැරීමෙන් දළදේශය නිෂ්පාදනෙක් සයට හතරක් පින නැතිවුණ දැනට මේ හඳුන්වාදී ඇති අලුත් බදදු නිසා දැවයි ගහපු හැමකට බදු ගැවුවන දැන්න්නේේද තව බදවාගේයක් එෙන්ට තියෙනවා ඒ සියල්ලු මේ බදදු දැනට ගහල තියනවා අරගත්තහම රජයේ රුපියල් කෝටි දෙසිය අනුවක්. එමත් නැත්තම් බිලියන දෙකයි දසම නමයක ආදායමක් අපේක්ෂා කරන බවතමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඕක ඒ කියන විදිහට එහෙම ලැබයිද කියියන්ට හරිගයට කවුරුත් දන්නේ නෑ. මොකද ඔේ ආදායම් බදු දෙපාර්මේන්තු එකතු කරන තැන නේද ගල්. ගැර කොම්ප ියුටර්රෙමතාම හරිගයට වැඩනෑනි ඇ එකත් දවසක වෙන මා එලියන්නම්. කොමනත්කමන් නෑ ඔය විස්්සයි තිස් දෙක. එකනේ තවත් අවුරුදු නවයකින් දලදේශය නිෂ්පාදනී මේ වත්මාන් ප්‍රතිශතය වන සියයට එකසේ විසි අට සියට අනු පහදක්වා අඩුකරගන්ට පුළුවන් මේ කියෙලා ජනාධිපතිවර විශවාසේ පල කලා තව අවුරුදු නවයකින් විතරහොන්දේ දැනට තියෙන සියයටට එකසිය විසි අටේ ප්‍රතිශතය සියට අනූ පහටගගේන්න හරිද තව නමයක් විතර යනවා. මේ සියලු කරුණු සලකා බලා ඔය තමයි මේ මෑතකදි ඔය වත්මන් බ Bloomම්බර්ග් ආර්ථක විශ්ලේෂණය එලියට එන්නේ. එයනුව වත්මන් බ්ල Bloomම්බර්ග් වෙබ් අඩ විය පෙන්වා දෙෙන්නේෙ මේ වසරෙදීතුන් මෙරට ආර්ථිකය තවත් හැකිලෙනු ඇති බවයි. එකැනෙ සංකෝචනය වේවි කියලා. එකකට හේතුව ආනායින සීම සහ. දැනට රටේ ඇති සමිඩොර් සංචිත එනිසා මේ ආර්ථිකය තව තවත් මේ අවුද්දෙ හැකිලෙනව කියන එක තමයි බ් Bloomුම්බග් ආර්ථික ශේසක්ඥින්ගේ මතය. දැංුවේ කලින් ඇස්තමේන්තු කරලා තිබුණේ සීයට දෙකයි දසම නමයකින් විතර ආර්ථික වර්ධනයක් මේ මුල් මාස හය හතේ ඇතිවෙයි කියලායි. නමුත් මේ තත්ත්වය තවත් මන්දකාමි වෙලා සියයට එකක විතර ආර්ථික වර්ධනයක් තමයි ඇතිවෙන්ට පුළුවන් කියලා බ්ල Bloomම්බග ආර්ථි විශ්ලේෂශකින් මත පල කරලා තියෙනවා. තැන් එසේම මේ ආසියාවේ වේගවත්ම. ආර්ථික උද්දමනයක් සහිත ශ්‍රී ලංකාවේ මේ ඉලක්කම් දෙකේ උද්දමනේ. මේ වසර පුරාවටම පවතුනු ඇති බව තමයි ් Bloomූම්බග් වෙෙබ්ඩ විය පෙන්වල දෙන්නේෙ. දැන් අයෙන්ම ෆියෝජනා සම්මතවීමත් සමඟ. දේශය අය මේ ප්‍රතිය්හ ගත කිරීම ආරම්භ කලේතු තිබෙනවා නේද. තැන් එහිද පැනනගෙන ප්‍රධානතම ගැටලුව තමයි මෙරට බැංකු පද්ධතිට කුමක් සිදවෙයිද කියන එක. ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කතාවෙදි ප්‍රකාශ කළේ සමහර බැංකු බැෑ කියේනවා කියලයි. යාලා අපිට මනිකාන් තුවක්කු එල්ල කරගෙන එෙම කරන්නට බෑ කියලා කියන සවභවත් තියනවා කියලා තයි ජනාධිපතිවරයා පාර්ිමේන්තුයද කිව්වේ. සමහර බැකු කියනවා මේකට ඇමූුණදෙන්ට ැහ කියල එක තුවක් ව අද. ඔ කියන්න මේකරත් අම කඩාට නවා. ඒ මහ කිවවා මේ කොටස් පලඳ පල පවා කඩාවැටෙන්ට පුලුවන් කියල සමහරු කියනවා ඉතින් එහෙමඒක කඩවැටනොත් මංගේක හල දානවා කිය නද අපේ කටල් ියක කිව කොටස් ලද පල ානන්නේ ුලත් ෙටි ඩයක්වත් සිල්ල බඩු විකුණන තැක්වත් නෙමේ කියලා නද කොමනත් කමරන්න ති ජනල නි හෙම කිවන දැන් ය යාහු කියල පුවත් සේවේ කියනවා මෙරට ප්‍රධහන පෙලේ බැංකු දෙක. දැනටමත් ඔය දේශයනය ප්‍රතියහ ගත කරනයට විරෝධේ. ාල අප්‍රසාදය පල කරලා තියෙන කියලා ඒ බැංකු කියනවා ඒ බැංකුවලට මේ නය කපාහරින්ට සිදු වනොතුන් ඒ අයගේ පරාග් ධනයට බරපතල ලෙස හානිවෙන්ට පුළුවන් කියලා දැ මේ සියල්ලු කාරර්ණා විශ්ලේෂණනදි එකක් පැදිලීනේ මොකක්ද අයිම්F එක කිව් පමණින් හා කියලා බැහැ අම්F එකට දැන්ගඉතින් බැහැ කියලාත් බෑනේද ඕක තමයි දනිින් වැට්න හම ඕන රටකට වෙන්ට පුළුවන්දේ මේක හරියටටර් උනු හින්දා බොන්ටත් බැරි කිරි හින්දා අහකට දාන්ටත් බැරි තැනකට දැන් මේරට පත් වෙලා අවසන් ඇත්තටම පත් වෙලා අවසන් නෙමී. ඔය කවුරු කවුරුත් එකට එක්ක අවස් වෙලා නේද. මේ සියලු දේශපාල නඩේ මේ රට මෙතනට පත් කලා. දැන් අයම්ෆ් කොන්දේසිවලට එකඟව රටකරවන්න ගිහිල්ලා වැරදනු රටවල් සහ. අයම ෆොය කුලි ආර්ථික ගාතන සුරූපයෙන් ඒ රටවල් නැතිවෙච්ච ආකාරයක්ත් විමසන්ට වටිනවා නමුත් දැන් මේටෙලිවකින්ඒ කරන්න වෙලා මදි. ඉදිරි එකදි කරන්න. දැන් මේ රටකරවන උදවිය ඇත්තටම ඒ සියලු දේවල් අධ්‍යනය කරලා අලුත් ක්‍රම හොයන්නට ඕනිේ ඒකටනේ ආර්ථික විශේසඥයෝයින්නේ ඒකටනෙ ඔය මහහා ප්‍රාඥෝයිඉන්න ඒකටනේ තමු නැහලලා පාර්ලමේතු. ට යවන්නන්නේ නේද. ආ දැන් එතකොට මේ. එකක් පැහැදිලිව කියන්ට ඕනේ මේ මතකතියාගන්න තාම ඉන්නේ ගිනිකන්ද මුදුනේ ඔොදේ ඒ ගිනිිකන්ද මුදුනේ ඉඳලා රතිං්ඥපත්තු කරන්ට අවුරුදුූත්වතියන්ට තව තව එකක මේ යෝගි නටන්න පුළුවන්ක මක්න නෑ. ඉන්නේ ගිනිකන්ද මුදුනේ. හරිද තව තවත් ඇමති මණ්ඩලෙහෙම පත් කරලා ඇ මේ ආර්ථිකාාගාදනේ කැන ගිනිකන්දින් පල්ලෙ හට බහින්ට පුලුවන් කියලා කෞරුුවරි හිතාගෙන ඉන්නවනන් ඉතින්. ඒ අයට අපිට කියන්නට තියෙන්නේ නේද. ඕ ඉතිං හිමින් ශීරුවයේ අතගාල බලන්න අං එහෙම මෝදුවමින් තිබෙනවාද කියලා රටේ ආර්ථික ප්‍රශ්ණවලට, සෞඛ්‍ය ප්‍රක්්ණවලට එක නොක මෙකී ප්‍රශ්ණවලට බලදහරින් කරන්නේ අම්ඹුඩ ගහන එක ඒ ැන අතිසාරයට අම්ඹුඩ ගහන එක. රටේ ජනතාව හැටියට අපිත් බොහෝ වෙලාවට කරන්නේ අවුරුදු පහකට සැරයක්කන්. අතිසාරයට අම්බුඩ ගහන උදවිය වෙනුවට අපි. අම්බුඩේ මාරු කරන එක එම තමයි අද ටෙලිවවැකිය අවසන් කරන්න වෙන්නේ.